කොහොමදයාලට ඔන්න අදත්තලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. අද කතා කරන්න යන්නේ බුදුරජාණන් වහන්සේගේ වම්දත් ධාතුන් වහන්සේ වර්තමානයේ තැන්පත් කර ඇති ස්ථානය වන දළදා මාලිගාව ගැන. වර්තමාන දළදා මාලිගාව ශ්‍රී ලංකාවේ මානුවර නගරයේ පිහිටලා තියෙනවා කියලා ඔයාලා හැමෝම දන්නවා. සතුරු උදුරු හැරුණු විට අන් සෑම අවස්ථාවකදීම දළදා වහන්සේ වැඩ සිටියේ දළදා මාලිගාව ආසන්නයේ. ඉතින් දන්ත ධාතුන් වහන්සේ ආරක්ෂා කර ගැනීම රජුගේ වගකීම වුණා. එහි භාරකරු රටේ පාලකයා බවට පිළිගැනීමක් පැවතුණා. උඩරට රාජ්‍ය සමයේ කියන්නේ 1592 සිට 1815 දක්වා මේ පිහිටා තිබුණේ එවකට පැවති රාජකීය මාලිගා සංකීර්ණය තුළ. ශ්‍රී දළදා මාලිගා මුල්වරට ගොඩනගනු ලැබුවේ පළමුවන විමල ධර්මසූරිය රජතුමා විසින් කියලා කියනවා. දැනට දක්නට ලැබෙන පැරණි දෙමහල් වැඩ සිටින මාලිගාව ඉදිකරනු ලැබැත්තේ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජතුමා විසින්. ඉන්පසු රජ පැමිණි නායකර් වංශික ද්‍රවිඩ රජවරු පවා ශ්‍රී දළදා මාලිගා වැඩේ දියුණු කොට ආරක්ෂා කරන තියෙනවලු. දෙවන විමල ධර්මසූරිය රජු තුන් මහල් ප්‍රාසාදයක් කර වූ අතර මගුල් මඩුව හා පත්තිරිප්පුව දේවේන්ද්‍ර මූලාචාර්යයන් නැවත්තන් ඉදිකර ඇත. ශ්‍රී දළදා මාලිගාව ආශ්‍රිත ප්‍රධාන දේවාල හතරක් පිහිටලා තියෙනවා. ඒක හඳුන්වන්නේ සතර මහා දේවාලය ලෙස. ඒවා නම් ශ්‍රී විෂ්ණු, ශ්‍රී කතරගම, ශ්‍රී පත්තිනි යන දේවාල හතර මහා දේවාල ලෙස නම් කරනවා. ඉන් කතරගම දේවාලය හැර ඉතිරි ඒවා සෙංකඩගල රාජකීය පරික්ෂය තුළ පිහිටලා තියෙනවා. සෙංකඩගල දළදා මැදුරේ අතීතයේ සිට පැවතගෙන මංගල්‍යයන් හතරක් තියෙනවා. අලුත් සහල් මංගල්‍ය, අලුත් අවුරුදු මංගල්‍ය, ඇසල මංගල්‍ය, කාර්ති මංගල්‍ය යන මංගල්‍ය හතර. මහනුවරට නැගෙනහිරින් උඩවත්ත කැලයත් හාන්තාන කඳු වැටිය එක් පසකින් හා බහිරව කන්ද තවත් පැත්තකින් වට වූ මහනුවර රාජධානී සෞම්‍ය දේශගුණකින් යුක්ත වෙනවා. ඕනෑම භෝගයක් වැමීමට තරම් ශාස්ත්‍රිකය. අලුත් නුවර, මැද නුවර, හඟුරංකෙත නුවර, නිලමෙ නුවර, සෙංකඩගල නුවර හා ගලේ නුවර දළදා වහන්සේගේ ආරක්ෂිත ප්‍රදේශ වෙනවා. ශ්‍රී ධාතු මන්දිරේ මල්වතු අස්කිරි උභය මහා විහාරයේ විෂ්ණු කතරගම පත්තිනි නාත යන දේවාල හා කිරිමුහුදෙහෙවත් බෝගම්බර වැව ඇතුළුව මෙම නගරය ලෝක උරුම නගරයක් බවට පත් වෙලා තියෙනවා. ශ්‍රී දළදා මාලිගා පිහිටා ඇති මහනුවර නගරයම යුනෙස්කෝ විසින් ලෝක උරුමයක් ලෙස නම් කර තියෙනවා. දළදා වහන්සේ වැඳ ගැනීමට ශ්‍රී ලංකා වාසීන් මෙන්ම විවිධ රටවල් වලින්ද පැමිණෙනවා. දළදා මාලිගාවද ඉතාමත් විශිෂ්ට ලෙස පවත්වනවා. පෙරහැර නැරඹීමටද නන්දෙසින් පැමිණෙනවා. දළදා වහන්සේ රැක ගැනීම ශ්‍රී ලංකා වාසීන් වන අපගේ යුතුකමක් වෙනවා. ඉතින් යාළුවනේ, නැවතත් මෙවැනි වීඩියෝ එකකින් හම්බු වෙමු. Subscribe කරන්න.